ජේසුස් පිහිටයි විශ්වීය සමිදුකෙත සත්‍ය වචනින් පෝෂණය කරන ශ්‍රී ලාංකීය කිතුණු සංනිවේදකයා වබුම් ටීවී අදත් සූදානම් කිතුණව සතියක විමසුම කිතුණු තතු ආරම්භ කරන්නට කිතුණු තතු සමගින් මම මහිමා සේරසිංහ ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත වබුම් නාලිකාව සත්වරමින් සත්වන සංවත්සරය සමරයි श्रीलंका जातिक कतोलिक लेखक संसदे हलावत पदवी वेडमुलुव पवत्ताई अपोस्तलिक तानापति हिमिपानन शुद्धासनीय धर्मदूत संगम कार्यालय बेहदकीमटेयाई श्रमिकयांगे रेकियावे गौरवे रखिन्न सुदतुम पियानन कियाई ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයේ පූර්ණ ආශිර්වාදයේ සහ අධීක්ෂණයේ යටතේ ශ්‍රී ලංකේ කිතුණු ජනතාවට දේව වචනය බෙදා දෙමින් ඔවුන්ව අධ්‍යාත්මිකව සහ ආත්මිකව පෝෂණය කළ හෙළ කිතුණු මාධ්‍ය වංශ කතා ඉතිහාසයේ සොඳුරු දේව දූතයා වබුම් නාලිකාව සිය දූත කාර්යයේ සත් වරමින් සත්වන වසරට පැමිණියා. පොත්ගලික නාලිකාවක සිය මාධ්‍ය අභිමානයට එහා යමින් ඔබගේ ආලින්දයට පැමිණීමෙන් සහ තවත් දිගු කාලයක් පියාණන් වහන්සේ සමග රැඳී ඔබ සමග දහම් සිසිල බෙදා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. වසර 7ක් පුරා වබුම් නාලිකාවට සිය ශ්‍රී හස්තේ ආශිර්වාදයේ දානය කළ අප බලවත් කළ සියල්ල කළ හැකි විශ්වීය පියාණන් වහන්සේට ස්තුති කිරීමේ දිව්‍ය පූජා යාගයක් රාගම ශුදෝ පේදරු පාවුල් මුනිඳුන්ගේ දේවස්ථානයේදී අද දින පෙරවරුවේදී ඔප්පු කළා. කොළඹ අගරදගුරු අතිතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මෙම දිව්‍ය පූජා යාගයේ ඔප්පු කළ අතර වබුම් නාලිකාවේ සභාපති අනුර මිලන්ද සිල්වා මහතා ඇතුළු වබුම් කාර්ය මණ්ඩලය සමග සහෘද දේව ජනතාව මීට සහභාගී වී සිටියා. සවි බලති මහෝත්තම වූ ජේසු සමිදානන්ගේ ශුද්ධ වූ නිර්මල දහම දේව ජනතාවට ප්‍රගමණය කිරීම වෙනුවෙන් කැප වූ එලෙයි කුළුඳුල් කතෝලික නාලිකාව වන වබුම් නාලිකාවට හෙට දිනට වසර 7ක් සපිරෙනවා. ගෙවුණු සත් වසර තුල වබුම් නාලිකාව දහම් පිපාසිත ඇදහිලිවන්තයන්ගේ නිම්වලලු පුලුල් කරමින් කතෝලික බැතිමතුන්ගේ දහම් සන්නාමය ලෙස ජන මනස තුල අභිසෙස් ලැබූ බව නොරහසකි. කිතුණු ජනතාව තුල සමිතානන්ගේ ආදරය යාවත්කාලීන වන වැඩසටහන් තුලින් අප වසර 7ක් ඔබ නිවහනට ගොඩ වැතුනේ ප්‍රේමය සෙනෙහස සමගින් ඔබ අප වෙත දැක්වූ සහෝදරත්වයේ දෙයත් සිපගත් වාතාවරණයකයි. දවසේ පැය 24 පුරාම විකාශනය කරන වැඩසටහන් සමගින් කාලීන වැඩසටහන් ශ්‍රවණය කිරීමේ දෘශ්‍ය මාධ්‍ය හිඩැස පිරීමම පමණක් නොව විකල්ප මතධාරීන්ගේ වේදිකාවක් බවට පත්කර වබුම් අප ඔබ සමග සිටිනවා. සිංහල දමිල සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ආගමික ආත්මික මෙන්ම ආර්ථික සමාජීය සහ සංස්කෘතික වැඩසටහන් සමගින් ගෙවුණු සත් වසරෙමින් ඉදිරියටත් දේව රැකවරණය මත ඔබ සමග රැඳෙන අතර අප ඔබගේ යාඥාව බලාපොරොත්තු වෙනවා. ආත්මික සහ ආගමික වැඩසටහන් පෙළගැස්ම තුළ විකාශනය සිදු කළත් ස්වභාවික ආපදාවලදී එයට උර දෙමින් ඔබ අසලින් සිටමින් ජනතාව දැනුවත් කිරීමට සහ ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීමට අපට හැකි වුණා. සංහිඳියාව පිළිබඳ දැනුවත් කිරීම ගෙවුණු යුගයේදී අප විසින් සිදු කිරීමත් සමග විද්‍යුත් සාධනීය පිළිවෙත් අනුව ගමන් කරමින් අප විසින් වාර්තාකරණය සිදු කළා. විටක අප ගම් නියම් ගම් හරහා ගොස් ඔබගේ ගෙමිදුල අභියස සිට ගනිමින් ඔබව ආත්මික මෙන්ම සමාජීය කටයුතු වලට දායක කරගත්තා. කොරෝනා වෛරසය හමුවේ රට අගුළු දමා තිබූ යුගයේදී ඔබව නිවස තුල රඳවා ගනිමින් ඔබ සමග දේව වචනය බෙදාගත් අප මහත් පරිශ්‍රමයකින් ඉරුදින දිව්‍ය පූජාව සජීවීව විකාශනය කළ අතර ඕනෑම අභියෝගයකදී ඉදිරියටත් ඔබ සමග රැඳෙමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. අප සමග අත්ල් බැඳ ගනිමින් සෙනෙහසේ දෙයත් දිගු කර
අපට ආශිර්වාද කරන ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලය ඇතුළු ගරු පියතුමන්ලා සහ ගරු පැවිදි සොයිරියන් ගෞරව බහුමානයෙන් යුතුව අප මේ මොහොතේදී සිහිපත් කරනවා. මේ අතර සෙනෙහබර ප්‍රේමයෙන් බැඳෙමින් අප වෙනුවෙන් බැතිබර දායකත්වයේ ලබා දුන් ඔබත් ශ්‍රී ලංකාව පුරා සියලු පදවි ආවරණය වන පරිදි විසිරී සිටින අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මෙන්ම අප නාලිකාවේ වැඩසටහන් ශ්‍රවණය කරන දේව ජනතාව හදපිරි සතුටින් අමතන්නෙමු. ශ්‍රී ලංකීය සුදුවර සුදෝ ජුසේවාස් මුනිදුන්ගේ පාද ස්පර්ශය ලද සහ ආගමික කටයුතු සඳහා උන්වහන්සේ භාවිතා කළායයි කිතුනු ඉතිහාසයේ සාක්ෂි දරන වෙන්නප්පුව කුරුස තොටුපළ ඉදිකළ යතුම් ගෘහය පදවි එඬේරණන් විසින් පසුගියදා ආශිරි ගන්වනු ලැබුවා. හලාවත පදවියේ වෙන්නප්පුව මීසමේ කුරුස තොටුපළෙහිදී ඉදිකළ මෙම යතුම් ගෘහය වෙන්නප්පුව මීසම් සේවක ගරු ඇන්ටන් රංජිත් පියතුමාගේ අනුශාසකත්වයේ මත ප්‍රදේශවාසී දේව ජනතාවගේ ධන සහ ශ්‍රම පරිත්‍යාගයෙන් ඉදිකරන ලදී. මෙම යදුම් ගෘහය ආසිරිගන්වා දේව ජනතාවගේ අයිතියට පත්කිරීම සඳහා සලාපුර පරිපාලන රදුගුරු අති උතුම් දේවශිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණ සිටියා. ආසිරි ගැන්වීම සනිටුහන් කරමින් ස්ථාපිත කළ සිහිවටන පලකය රදුගුරු හිමිපාණන් නිරාවරණය කිරීමෙන් පසු යදුම් ගෘහය ආසිරි ගන්වනු ලැබුවා. අනතුරුව ඔප්පු කළ දිව්‍යයාගයේදී දේශනා කළ උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ අපගේ මුතුන් මිත්තන් පරම්පරා ගණනක් රැකගෙන ආ විශ්වාසය මුහුපුරා යන දිනක් වශයෙන් අද දිනය සැලකිය හැකි බවත් දෙවියන් වහන්සේගේ මහිමය අපට ධාරණය වන අදවැනි දිනක් උන්වහන්සේ අපට උදා කර දුන් බවයි. අප රට අද පුදුමාකාර අභියෝගවලට මුහුණ දී තිබෙන අතර අපගේ පෞල් ජීවිතවලට අපට නොදැනුවත්වම විශාල අභියෝගවලට මුහුණ දීමට සිදු වී තිබෙන බවත් ශුද්ධ ජුසේවාස් මුනිතුන් තම මරණය හමුවේ නොබියව දෙවියන් වහන්සේ තුළ විශ්වාසයෙන් යුතුව කටයුතු කර සියලු අභියෝගවලට මුහුණ දී ඉන් ජයගත් බව රදුගුරු හිමිපාණන් දේශනය හමාර කරමින් ප්‍රකාශ කළා. හලාවත පදවි පරිපාලක ගරු පැට්‍රික් විජේසිංහ පියතුමා ඇතුළු ගරු පියතුමන්ලා මෙන්ම ඇදහිලිවන්තයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර මෙදින සිහිවීම පිණිස රදුගුරු හිමිපාණන් විසින් පැලයක් රෝපණය කළා. තම භාෂාව නිවැරදි ලෙස හැසිරවීමට හැකි සහ ලිවීමට කියවීමට හැකි වැඩි පිරිසක් ජීවත් වන ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින් ප්‍රචලිත බවත් ඒත් අප දන්නා භාෂා දැනුම අප මොනතරම් ප්‍රයෝජනයට ගෙන ඇත්ද යන්න අද ප්‍රශ්නයක්ව තිබෙන බවත් ජාතික ජනසන්නිවේදන අධ්‍යක්ෂක පියතුමා මාධ්‍යම්පේදී ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකා ජාතික ලේඛක සංසදයේ හලාවත පදවි ලේඛක වැඩමුළුව හලාවත පදවියේ මාදම්පේ කරිටාස් ආයතනයේදී පැවැත්වුවා. කෙටි යැදුම්මයකින් පසු ආරම්භ කළ මෙම වැඩමුළුව ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව පැවැත් වූ අතර හලාවත පදවියේ ලේඛක ලේඛිකාවන් රැසක් සහභාගී වූවා. හලාවත පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ කරු ෆ්‍රැන්ක් තිසේරා පියතුමාගේ උපදෙස් පරිදි කරිටාස් ආයතනයේ අධ්‍යක්ෂ කරු ලූක් නිල්සන් පියතුමා සහ දෙවුමින පදවි පුවත්පතේ සංස්කාරක ප්‍රියන්ත පීටර්ස් මහතා මෙම අවස්ථාව සම්බන්ධීකරණය කළා. ශ්‍රී ලංකා ජාතික කතෝලික ලේඛක සංසදය විසින් මෙම අවස්ථාව සංවිධානය කළ අතර කිතුනු සාහිත්‍යයේ ප්‍රගමනය සඳහා ආදරයෙන් ඇත්ත ලියන්න යන තේමාව යටතේ පැවැත් වූ මෙය ආරම්භ කරමින් ජාතික ජනසන්නිවේදන අධ්‍යක්ෂ නිමල පරියනිකායේ කරු ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළේ ලෝකයේ කිසිදු රටකට දෙවැනි නොවන තරම් මාධ්‍ය රටාවන් අප රට තුළ ඇති අතර ඒවා හැසිරවීම පිළිබඳව යම් තරමක ගැටලු ඇති බවත් කතෝලික අප මේ තුළ ඉතා කල්පනාකාරීව හැසිරිය යුතු බවයි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන සිරිල් එඬේරමුල්ල, කැලිස්ටස් ජයමාන්න, ජෝෂප් ජයසිරි ප්‍රනාන්දු, ලින්ටර් ප්‍රනාන්දු වැනි අය මෙහිදී පැමිණි සිටි ලේඛක ලේඛිකාවන් දැනුවත් කළ අතර සහභාගී වූවන් සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් සහතිකපත් ලබා දුන්නා. වාතිකාන අපෝස්තලික තානාපති හිමිපාණන් පසුගියදා ශුද්ධස්සිනිය ධර්මදූත ජාතික සංගම් කාර්යාලය බැහැදැකීමට පැමිණියා. ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන අපෝස්තලික දූත සේවාවන්වල එක් පියවරක් වශයෙන් ශ්‍රී ලංකාවේ වාතිකාන අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩග්වේ හිමිපාණන් මෙම සංචාරය සිදු කරනු ලැබුවා.
මෙම අවස්ථාවේදී ප්‍රථමයෙන් දිව්‍ය පූජාව ඔප්පු කළ අතර ඒ සඳහා සුදාසනීය ධර්මදූත ජාතික සංගම් අධ්‍යක්ෂ අතිගරු බැසිල් රොහන් පූජා ප්‍රසාදින් වහන්සේ සහය වූවා. අනතුරුව කාර්යාල පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් පසු සූදානම් කර තිබූ ප්‍රදර්ශනීය නැරඹීම සිදු කළා. චාරිකාව අවසානයේදී අදහස් දක්වමින් උන්වහන්සේ ඇතුළාන්ත සරලභාවය සහ අධ්‍යාත්මික සූදානම පිළිබඳ සුවිශේෂාකාරයෙන් කරුණු ඉදිරිපත් කළා. මෙම අවස්ථාවට අපෝස්තුලික තානාපති හිමිපාණන්ගේ ලේකම් පියතුමාද සහභාගී වූ අතර සුදාසනීය ධර්මදූත ජාතික සංගම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයද මීට සහභාගී වී සිටියා. වර්තමානයේදී අන්ධකාර ලෝකයක තනිවී අපම හදාගත් සුරංගනා ලෝකයක ජීවත් වන බව ගරු අජිත් රුවන් පියතුමා පයාකලදී ප්‍රකාශ කර සිටියා. පයාකල ශදෝ ජොසෙම් නිදුන්ට කැප කර තිබෙන දේවස්ථානයේදී දෙව්මවුන් දර්ශනය වී වසර 27ක් පිරීම වෙනුවෙන් සංවත්සරික මංගල මහා දිව්‍ය පූජාවක් පැවැත්වුවා. මේ සම්පූර්ණ නිමල මරිය නිකායේ ගරු අජිත් රුවන් පියතුමා විසින් මෙම සංවත්සරික දිව්‍ය පූජාව ඔප්පු කළ අතර දේශනා කරමින් ගරුපියතුමා ප්‍රකාශ කර සිටියේ අද අපගේ දරුවන් විවිධ දේවල් වලට යොමු වෙලා සිටින බවත් ඒ තුලින් අදවන විට අප ආර්ථික සමාජ සහ දේශපාලනික වශයෙන් විශාල අර්බුදයකට මුහුණ දී තිබෙන බවත් අපගේ දරුවන් අද ඔවුන්ට නොදැනෙන අයුරින් අතරමංව ඇති බවත්ය. අප සහ අපගේ දරුවන් මින් මුදවා දෙන මෙන් දේවම්මා ඉදිරියේ යාඥා කර අප සමාජයද ඉන් මුදවාලන ලෙස ඉල්ලා සිටින මෙන් උන්වහන්සේ ප්‍රකාශ කරමින් දේශනය හමාර කළා. මෙම දිව්‍ය පූජාව මීසම් සේවක ගරු නිර්මාල් මාලක පියතුමා විසින් පයාගල සුරදූතික නිකායේ පැවිදි සොයුරියන් හා එක්ව මීසම් ධර්ම සේවා සභාව විසින් සංවිධානය කළා. මෙම අවස්ථාවට මීසම් වාසීන් පිරිසක් සහභාගී වූවා. වසර 35කට වැඩි කාලයක් නිමල මරිය නිකායේ පියතුමෙකු ලෙස දේව වචනයේ පතල කරමින් සම්විධානට සාක්ෂි දරමින් සේවය කළ ගරු ඇන්ටනී ක්‍රිෂාන්ත ප්‍රේමසිරි පියතුමා පසුගියදා ස්වර්ගස්ත වුණා. මිනුවන්කොට ග්‍රාමයේ ජීවත් වූ අගුස්සීනු ප්‍රනාන්දු සහ එලිසබෙත් පෙරේරා යුවලට දාව 1957 වර්ෂයේ මෙතුමන් උපත ලැබුවා. බුරුල්ලපිටියේ රෝමානු කතෝලික පාසලෙන් මූලික අධ්‍යාපනය ලද ගරු පියතුමා තුඩෙල්ල ක්‍රිස්තුරාජ විදුහලෙන් උසස් අධ්‍යාපනය ලබා ගත්තා. වර්ෂ 1983 දී බණ්ඩාරවිල ආදුනිකාරාමයට පූජක පුතක වීමේ අභිලාෂයෙන් ඇතුල් වූ මෙතුමන් 1989 දී තේවාචාර්යවරම් හිමි කරගත්තා. 1987 අගෝස්තු මාස 7 වන දින එවකට මහනුවර රතකරු අධිඋතුම් ජෝෂප් ෆියානි ප්‍රනාන්දු හිමිපාණන් විසින් මරතන ශාන්ත පාතිමා දෙවමෙදුරේදී ඔප්පු කළ දිව්‍ය පූජාවේදී උන්වහන්සේ පුදසුන අභියසදී සිය පුදතුරුපරම් හිමි කරගත්තා. දිවයිනේ කතෝලික පාසල් රැසක මෙන්ම ආයතනවල අධිවරු පියතුමා වශයෙන් සහ අධ්‍යක්ෂ පියතුමා වශයෙන් මෙතුමන් සේවය කළා. ගරු පියතුමාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු මරදාන පාතිමා දේවස්ථානයේදී පසුගියදා සිදු කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ පැවිදි නිකායන්ගේ සමුළුවේ සභාපති නිමල මරිය නිකායේ අතිගරු රොෂන් සිල්වා පූජා ප්‍රසාදින් වහන්සේ විසින් දිව්‍ය පූජායාගේ ඔප්පු කළ අතර ගරු රොහන් සිල්වා පියතුමා මීට සහය වූවා. මෙම අවස්ථාවට ගරු පියතුමන්ලා ගරු පැවිදි ස්වරයන් මෙන්ම ගරු පියතුමාගේ පෞලේ ඥාතීන් පමණක් සහභාගී වී සිටියා. මෙම අවස්ථාවට සහභාගී වූ ගරු පියතුමාගේ ඥාති පුතෙකු වන දැනට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් දෙව්සත්තලයේ පූජක පුහුණුව ලබන ගරු කනිෂ්ක පෙරේරා සහෝදරතුමන් මෙසේ වර්බම් රූපහානී නාලිකාවට සිය අදහස් ප්‍රකාශ කරනු ලැබුවා. බාප්පා පූජාව තිබ්බ කොච්චර භක්තියෙන්ද කියන එක මම දැක්කා. පුංචි කාලේ ස්වාමි කෙනෙක් වෙන්න හිතිච්ච හැම වෙලාවෙම බාප්පා දිහා බැලලා තමයි යම්කිසි අදහසක් ගත්තේ ගැන. බාප්පට ඒ සප්‍රසාද වහන්සේට තිබ්බ භක්තිය, දෙවමෑණියන්ට තිබ්බ භක්තිය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. බාප්පා ගැන එක වචනකින් කියනවා නම් මං හිතන්නේ බාප්පා ගොඩක් දෙවමෑණියන්ට කිට්ටුයි. මට බාප්පා හැමතිස්සම කියපු දේ තමයි පුතේ ඕනම වෙලාවක වසර 35ක් සමිදානන්ගේ නිර්මල සත්‍යයේ දහමට සාක්ෂි දරමින් සමිතු මිදු උයනේ සේවය කළ ගරු ඇන්ටනී ක්‍රිෂාන්ත ප්‍රේමසිරි පියතුමනි, ඔබ වහන්සේට මහොත්තම දෙවිපියනන්ගේ ශ්‍රී හස්තයේ සෙවන ලැබේවායයි වර්පුම් නාලිකාවේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කර සිටියි. ශ්‍රී ලංකාව තුල මරිය හමුදාව ආරම්භ කර සියවසක් සපිරෙන යුගයක පාමුණුගම මීසමේ මරිය හමුදාව ආරම්භ කර මේ වන විට වසර 80ක් සපිරෙනවා.
මේවෙනුවෙන් පමුණුගම මිසමේ ශුද්ධෝ ජොසේ මුනුදුන්ගේ දේවස්ථානයේ සහ එම පරිශ්‍රයේ ලුරුදු දේවමාතා මණ්ඩපයේ ඉදිරිපිට වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණා. මරිය බැතිය ජපමාල උච්චාරණය කිරීම සහ මරිය හමුදා වතගොත මරිය බටේන්ට පැහැදිලි කිරීම වැනි කරුණු මීට ඇතුළත් වූ අතර මෙම වැඩසටහන පමුණුගම මීසම් සේවක අතිගරු සාන්ත සාගර හෙට්ටිආරච්චි පූජා ප්‍රසාදින් වහන්සේ විසින් සහ මීසම් සහායක ගරු මේරියන්ස් දිලක්ෂිත් පෙරේරා පියතුමා විසින් මෙහෙවනු ලැබුවා. මෙදින මරිය බටේන් ඇමතු ගරු පියතුමා කියා සිටියේ මරිය බටයෙකු වීම විශාල භාග්‍යයක් බවත් ඒ තුනින් දෙවියන් වහන්සේ වෙනුවෙන් සිදු කළ හැකි සේවා අපමණ බවත් තම කාර්ය හරිහැටි තේරුම්ගෙන කටයුතු කරන ලෙසත්ය. මෙම අවස්ථාව මරිය හමුදාවේ ලේකම් විසින් මරිය බටේන්ගේ සහයෝගයෙන් සංවිධානය කළා. වර්තමානයේ ජීවත් වන දරුවන් හට සියලු ආගම් පිළිබඳ දැනුමක් ලබති ආගම් පිළිබඳ ගෞරවය ඇති කරමින් ආගමික සංහිඳියාව ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් රත්නපුර කරිටාස් සෙත්මිණි ආයතනය විසින් අන්තරාගමික ළමා චාරිකාවක් පසුගියදා සංවිධානය කළා. රත්නපුර පදවියේ රක්වාන රන්මිණිමුතු ළමා සමාජයේ දරුවන් මෙම චාරිකාව සඳහා එක්වුවා. මෙම අවස්ථාවට කතෝලික බෞද්ධ හින්දු සහ ඉස්ලාමීය දරුවන් 30 දෙනෙකු පමණ සහභාගී වී සිටියා. මොවුන් රත්නපුරේ ශාන්ත පේදුරු පවුලු ආසන දෙවමැදුර තිරිවාන කැටිය ශ්‍රී කදිර වේලායුධ ස්වාමී කෝවිල රත්නපුර ප්‍රධාන ඉස්ලාම් පල්ලිය සහ රත්නපුරේ සුමන සමන් දේවාලය සහ රත්ගඟ පුංචි දමදිව පන්සල යන පූජනීය ස්ථාන දැක බලාගත්තා. රත්නපුර ආසන දෙවමැදුරු පාලක ගරු නිරෝෂන් වාස් පියතුමා ඇතුළු පූජකතුමන්ලා විසින් ඒ ඒ ආගම් පිළිබඳව දරුවන් දැනුවත් කළ අතර ආගමික වත්පිළිවෙත් සහ චාරිත්‍ර වාරිත්‍ර කරමින් දැනුවත් කිරීම සිදු කළා. කරිටාස් රත්නපුර සිත්මිණි ආයතනයේ අධ්‍යක්ෂ පදවි අනුනායක අධිකරු ඩේමියන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදින් වහන්සේගේ මග පෙන්වීම මත රත්නපුර අන්තර් ආගමික සහජීවන කමිටුවේ සහයෝගයෙන් කරිටාස් සිත්මිණි ආයතනයේ සම්බන්ධීකාරක මදාරා සෙවොන්දි ජයවර්ධන මෙනවිය විසින් මෙම අවස්ථාව සංවිධානය කළා. සාන්ත සභාව තුල ප්‍රසාද ස්නාපනයේ මගින් දේව දරුකමින් උපත ලැබෙන කිතුනුවා තුල දිව්‍ය ජේසු ශරීරගත වීම දිව්‍ය සප්ප්‍රසාදය තුලින් සිදුවනවා. මේ අනුව මේ සම්කීපයක දරුවන් හට ප්‍රථම වරට දිව්‍ය ජේසු දානය කිරීම පසුගියදා සිදු කරනු ලැබුවා. දියලකුඩ මීසමේ ශුදෝ සෙබස්තින් මුනිදුන්ට කැප කරන ලද දේවස්ථානයේදී දරුවන් 60 දෙනෙකුට ප්‍රථම වරට දිව්‍ය සප්ප්‍රසාද වහන්සේ දානය කිරීමේ දිව්‍ය පූජාවක් පැවැත්වුවා. මෙම දිව්‍ය පූජාව මේ සම්සේවක ගරු දුලිප් කමල් ප්‍රියශාන්ත පියතුමා විසින් ඔප්පු කළ අතර සිෂ්ටේෂියන් නිකායේ ගරු සිල්වෙස්ටර් පෙරේරා සහ ෆ්‍රැන්සිස්කන් නිකායේ ගරු ජයන්ත ප්‍රනාන්දු යන පියතුමන්ලා සහය දැක්වූවා. දිව්‍ය පූජාවේදී දේශනා කරමින් ගරු පියතුමා ප්‍රකාශ කර සිටියේ දරුවන්ගේ අනාගතය සුබ වෙනවා දැකීමට කැමති සෑම දෙමාපියෙක්ටම කැපවීම තිබිය යුතු බවත් අප ආදරයෙන් සංවේදී වන විට සහ ඔවුන්ට ආදරය කරන විට අප ලංවන්නේ ජේසු සමිධානන්ට බවත්ය. මැවුම්කරුවණන් වහන්සේ විසින් මවාවතාල මේ ලෝකයේ ලස්සන කිරීමට නම් අප කළ යුත්තේ දරුවන්ට දරුවන් විදියට සලකා ඔවුන්ගේ ළමා කාලය ලබා දී ඔවුන්ව ආත්මික ජීවිතයට හුරු කිරීම බව වැඩිදුරටත් ප්‍රකාශ කරමින් උන්වහන්සේ දේශනය හමාර කළා. මෙම අවස්ථාව මේ සම්සේවක පියතුමාගේ උපදෙස් මත දහම් ගුරු බෞතුන් මේ සම් ධර්ම සේවා සභාව හා එක්ව සංවිධානය කළ අතර දහම් ගුරු බෞතුන් විසින් දරුවන්ව පුහුණු කළා. ජායල කොටුගොඩ ශුදෝ කයිතන් මුනිදුන්ට කැපකර ඇති දේවස්ථානයේදී දහම් පාසල් දරුවන් 29 දෙනෙකුට ප්‍රථම වරට දිව්‍ය සප්ප්‍රසාද දානය කිරීමේ දිව්‍ය පූජාවක් පැවැත්වුවා. මෙම දිව්‍ය පූජාව මේ සම්සේවක ගරු කින්ස්ලි අයිවන් අප්පුහාමි පියතුමා විසින් ඔප්පු කළ අතර බටගම මේ සම් සහායක ගරු චමිල ක්‍රිෂාන්ත පියතුමා සහය වූවා. දිව්‍ය පූජාවේදී දේශනා කළ පියතුමා ප්‍රකාශ කර සිටියේ සෑම විටම දේවපියාණන් සමග සිටින දරුවන් පියාණන් වහන්සේ ආරක්ෂා කරන බවත් දරුවන් උන්වහන්සේ විසින් ලබා දී තිබෙන ලොකුම තිළිණය බවත්ය. පැවිදි ආරාමයේ පැවිදි සොයුරියන් සමග එක්ව දහම් ගුරු මණ්ඩලය විසින් මෙම දරුවන් පුහුණු කළ අතර දරුවන්ගේ දෙමාපියන් දිව්‍ය පූජාව සංවිධානය කළා. රටපුරා දේවස්ථානයන් වල සිදු කළ විශේෂ මංගලයන් පිළිබඳ තතු ඔබට කියන දෙව්විමනේ මංගල සිරි විශේෂාංගය දැන්. මහනුවර පදවියේ නුවරඑළිය බොරලන්ද සාන්ත පාවුල මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය පැවැත්වුවා. දමිළ ජනතාව පුංචි කැලේ දේවස්ථානයේ වශයෙන් හඳුන්වන
මෙම දේවස්ථානයේ මංගල්‍ය සඳහා විශාල වශයෙන් දමිළ ජනතාව සහභාගී වෙන අතර නුවරඑළිය මීසම් සේවක ගරු සුදත් රෝහණ පියතුමා විසින් සිංහල දිව්‍ය පූජාවත තවල්තැන්න මීසම් සේවක ගරු ජේසුදාසන් පියතුමා දමිළ භාෂාවෙන් දිව්‍ය පූජාවත ඔප්පු කරනු ලැබුවා. මෙම අවස්ථාවට කිතුණු හින්දු සදහැවතුන් විශාල පිරිසක් පැමිණ සිටියා. ගුරුබැවිල දිසා වග මාවල්ගම ශුද්ධෝ සෙබස්තින් මුනිදුන්ගේ දේවස්ථානයේ 159 වන වාර්ෂික මංගල්‍ය පැවැත්වුවා. වග මිසම් සේවක ගරු ටිරොන් අජිත් පියතුමාගේ ආරාධනෙන් දිව්‍ය සත්ප්‍රසාද නිකායේ ගරු ලුයිස්ටන් ප්‍රනාන්දු පියතුමා විසින් දිව්‍ය පූජාව ඔප්පු කළ අතර දිව්‍ය සත්ප්‍රසාද නිකායේ ගරු ට්‍රිෂාන් සිල්වා පියතුමා සහ වග මිසම් සහායක ගරු අරුණ ක්ලෙමෙන්ට්ස් පියතුමා ඊට සහාය වුවා. දිව්‍ය පූජාවේදී දේශනා කරමින් ගරු ආරාධිත පියතුමා ප්‍රකාශ කර සිටියේ ශුද්ධෝ සෙබස්තින් මුනිදුන් පියාණන්ගේ නිමල දහම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ පරිත්‍යාගීවරයෙක් බැවින් උන්වහන්සේ අපට මහත් වූ දේ ප්‍රකාශ කර ඇති බවයි. මිසම් සේවක පියතුමා සහ සහායක පියතුමාගේ උපදෙස් පරිදි මිසම් ධර්ම සේවා සභාව විසින් දිව්‍ය පූජාව සංවිධානය කර තිබුණා. දියලගොඩ සාන්ත සෙබස්තින් මුනිදුන්ට කැපකර ඇති දේවස්ථානයේ 177 වන වාර්ෂික මංගල්‍ය පසුකීදා පැවැත්වුවා. හරවත් නුවාන මාලාවකින් ජනතාව ආත්මික පෝෂණය කර පැවැත් වූ මංගල මහා දිව්‍ය පූජාව ධර්මදූත කලාපියේ නාහිමි අතිකරු නිහල් අයිවන් පෙරේරා පූජා ප්‍රසාදින් වහන්සේ විසින් ඔප්පු කළ අතර මිසම් සේවක ගරු දුලීප් කමල් ප්‍රියශාන්ත පියතුමා සහ සහායක ගරු සිල්වෙස්ටර් පෙරේරා පියතුමා ඊට සහාය වුවා. දිව්‍ය පූජාවේදී දේශනා කළ පියතුමා ප්‍රකාශ කර සිටියේ සත්‍ය වෙනුවෙන් සාක්ෂි දැරීම නිසා තම ජීවිත පූජා කළ මෙතුමන් තම බලතල තාන්න මාන්න කිසිවක් නොතකා දෙවියන් වහන්සේට සේවය කළ බවයි. මීසම් සේවක පියතුමාගේ උපදෙස් පරිදි මීසම් ධර්ම සේවා සභාව විසින් මෙම දිව්‍ය පූජාව සංවිධානය කර තිබුණා. මීගමුව කටුවාපිටිය ශුද්ධෝ සෙබස්තින් මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය පැවැත්වුවා. වර්තමාන මීසම් සේවක මංජුල විලෝෂන් ප්‍රනාන්දු පියතුමාගේ ආරාධනෙන් මංගල මහා දිව්‍යයාගේ ඔප්පු කිරීම සඳහා හිටපු මීසම් සේවක ගරු ලක්ෂ්මන් ශ්‍රීලාල් ෆොන්සේකා පියතුමා පැමිණ සිටියා. දිව්‍ය පූජාවේදී දේශනා කළ පියතුමා ප්‍රකාශ කර සිටියේ වසර 3ක් තුළ ජේසු සමිදානන් සිය ප්‍රසිද්ධ ජීවිතයේදී සිදු කළ දේශනාවන් අද අප ජීවිතවලට පෝෂණයක් වී ඇති බවයි. මෙම අවස්ථාවට ගරු පියතුමන්ලා පැවිදි සොයරියන් මෙන්ම බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියා. මහනුවර පදවියේ නාවලපිටිය චොලන්කන්ද ශුද්ධෝ සෙබස්තින් මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය පසුගියදා පැවැත්වුවා. මෙම දිව්‍ය පූජාව ඔප්පු කිරීම සඳහා මීසම් සේවක ගරු සිසිල් සේවියර් පියතුමාගේ ආරාධනෙන් ජේසු නිකායේ ගරු ඇන්ටන් පීරිස් පියතුමා සහ ගරු ක්‍රිස්ටි පියතුමා පැමිණ සිටියා. දිව්‍ය පූජාවේදී දේශනා කළ ආරාධිත පියතුමා ශුද්ධෝ සෙබස්තින් මුනිදුන් පියාණන්ගේ නිමල දහම දේව ජනතාව හා බෙදා ගැනීම නිසා සිය ජීවිතය පූජා කළ අයුරු පහදා දුන්නා. මෙම දිව්‍ය පූජාව මීසම් සේවක පියතුමාගේ උපදෙස් පරිදි සහායක ගරු ශිහාන් සුලක්ෂණ පියතුමා මීසම් ධර්ම සේවා සභාව හා එක්ව සංවිධානය කළා. මෙම අවස්ථාවට චොලන්කන්ද පැවිදි ආරාමයේ සහ නාවලපිටිය යහපත් එඬේරාගේ පැවිදි ආරාමයේ පැවිදි සොයුරියන් සහභාගී වූවා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. ශ්‍රමිකයන්ගේ රැකියාවේ ගෞරවය රැකීම සහ පිළිගැනීම අපගේ මානව සංවර්ධනයට සහ අපගේ ශුද්ධවන්තකම වර්ධනය කරගැනීමට අත්‍යවශ්‍ය බව ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් වතිකාන සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයට පැමිණි ඇදහිලිවන්තයන් අමතා පසුගියදා ප්‍රකාශ කළා. බදාදා පස්වරුවේ දිව්‍ය පූජාවෙන් පසු හයවන පෝල් ශාලාවට රැසූ ඇදහිලිවන්තයන් හමු ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් ලොව පුරා සිටින ශ්‍රමිකයන්ගේ සේවාවන් ගැන කතා කළා. ලොව සියලු රටවල්වල ජාතික ආදායමට විශාල මෙහෙවරක් සිදු කරන ශ්‍රමිකයින් එම රටවල්වලට සම්පතක් බවත් ඔවුන් තම රාජ්‍යයට සිදු කරන සේවාවන් සඳහා ඔවුන්ට ගෞරව කළ යුතු බවත් ඔවුන් සිදු කරන කාර්ය කුමක් වුවත් එය අගය කළ යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.
වඩු කාර්මිකයෙකු වූ ශුද්ධෝ ජුසේ මුනිතුන්ගේ ජීවිතය පැහැදිලි කළ සුදත් පියාණන් ප්‍රකාශ කළේ වෙහෙස මහන්සි වී වැඩ කරන අයට උන්වහන්සේ ආදර්ශයක් බවත් අද බොහෝ තරුණ තරුණියන් පියවරුන් මෙන්ම මව්වරුන් හට තමන්ට සුදුසු රැකියාවක් නොමැති කමින් ඉතා කටුක ජීවිතයක් ගත කරන බවයි ජීවිත අරගලයට මුහුණ දීමට ඇති ආශාව නිසා අකමැත්තෙන් තමන්ට සුදුසු නොවන රැකියාවන්වල ශ්‍රමිකයන් නෙදෙන බව පැවසූ ෆ්‍රැන්සිස් සසුනිසුරාණන් වැඩිදුරටත් කියා සිටියේ කුමන රැකියාවක නිරත වූවත් ඔවුන් අපගේ සොයුරි සොයුරියන්සේ සලකා ඔවුන්ගේ රැකියාවේ ගෞරවය ඇතිවන ලෙස කටයුතු කිරීම කතෝලිකයන් වන අපගේ දේව කාර්ය වන බවයි අග්නිතික ආසියානු දූපත් සමූහය හරහා පසුගියදා හමගිය විනාශකාරී සුපිරිනම් සුලිකුණාටුවෙන් විපතට පත්ව පෝලන්තේ සහ බෙලරුස් දේශ සීමා අතර සිරවි සිටින දහස් ගණනක වූ සංක්‍රමණිකයින් ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන්ගේ දැඩි අවධානයට ලක් වී තිබෙනවා සංක්‍රමණිකයින් සහ සරණාගතයින්ගේ ජන ජීවිතය ගැන ලෝක නායකයින් සහ බලවතුන් හමුවේ දැඩි මතයක් දරන සුදුතුම් පියාණන් සිය පදවි ප්‍රාප්තියේ සිටම मे संबंधी कटयुत करवा कुनाट हेतुन मेवन असन बाट पत्री ग्रोडनु खलाटन सन्नागति उपकार पतिकाने यूरो दशलक्षेक मुदला क्लबादी बेनवा पिलिपीन अपोस्तलिक अनुशासक सभाव हरहा संबंधी कर्ण्यकुलाबन मेम कटयुत वेन्वेन यवनु लभु मेम आधार्य सदहा एकाबद्ध मानव संवर्धन प्रवर्तन किरीमे कौंसिल सिय अनुग्रहाय दक्वाति बेनवा शुद्ध उपियानन्गे आध्यात्मिक समीपतावे हा दीर्घन्वी मे हंगीम प्रकाश करमीन ओन वेन्वेन पियानन हमुए याज्ञाकन बवदन्वासीन उन्वहंसे पोलांते करिटास आयतनेट दन्वाति बेन्ने मे संधा सिय दायकत्वे सीमावकिन तोर्व सिदुकन लेसाय चेस्लेलक इत्तंसे सलका संक्रमणिकिन सहा सरणागतिन केवल नोकन लेसात देशपालन न्यायपत्रट अतुलात करगेन पटु देशपालन अतकोलु कर नोगन्ना लेस आयाचनाकन सुदत् पियानन मेम कार्यट ऋजुम मेधियत्वे युतु बलदारिन्गेन इल्लाति बेन्ने දුක්වේදනා සහ බලාපොරොත්තු සුන්වීම ප්‍රයෝජනෙට නොගෙන ඔවුන්ව ආරක්ෂා කරන ලෙසත් මිනිස් පුද්ගලයින්ගේ ගෞරවය පරදුවට තබා කටයුතු නොකරන ලෙසත්ය භූගෝලීය බෙදුම් වලින් ඔබ්බට ගොස් සංක්‍රමණයකින් දෙස මානුෂික මුහුණුවරකින් බලා මානව ගෞරවය සහ මානුෂීයත්වයෙන් පිරි මිනිස් ගෞරවය රැකගත හැකි අපගේ මිනිස් පවුලේ කොටසක් ලෙස සිතා කටයුතු කරන ලෙස සසුනි සුරාණන් පවසා තිබෙනවා එමගින් පියාණන් වහන්සේගේ ස්වභාවය අපට අධ්‍යක්ෂය හැකි බවද පෙන්වා දී තිබෙනවා. ඒ සමගින් කිතුණු තත්ත්ව අපගේ පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. ඔබගේ දේවස්ථානයේ දේවස්ථානයට අනුබද්ධිත ආයතනයේ හෝ දහම් පාසලේ මෙවැනි පුවත් ඇතනම් මීසම් සේවක පියතුමාගේ හෝ ආයතන අධ්‍යක්ෂක පියතුමාගේ අනුමැතිව ඇතිව news@verbumtv.com යන අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න. වැඩි විස්තර සඳහා 011 43 43 463 අමතන්න. සද්දිනකින් නැවතත් හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්. ජෙස්විටයි.